මුස්ලිම් නායකයින් තමට කියලා තිබෙනවා. ඒ සම්බන්ධ නොවුනත් මුස්ලිම් නමින් වෙච්ච අන්තවාදී කණ්ඩායමක් තමයි මිනිස්සු මැරුවේ, බෝම්බ ගැව්වේ. එතකොට වේදනාවටපත් වෙච්ච වික්ටිම්ස්ලා මේක විඳින අය, ඒ අයගේ වේදනාව, ඒ අයගේ හැඟීම් මෑත ඉතිහාසයේ ලෝකයේ සියලුම නායකයන්ට ආදර්ශ කමින් කාඩිනල් මැල්කම් රැන්ඩල්තුමා ඉතාම නිවැරදි නායකත්ව දෙමින් සමනය කළා. මැල්කම් රැන්ඩල් කාඩිනල්තුමාගේ ඒ නායකත්වය මේ රටේ ඉන්න සියලුම දේශපාලන නායකයින්ට ආදර්ශයක්. මැල්කම් රැන්ඩල්තුමාට මම දන්නේ පුළුවන්ද කියලා, මම හිතනවා එතුමාට පුළුවන් නම් ජනාධිපති වෙන්න. දැන් ඉන්න ලංකාවේ ඉන්න හොඳම ජනාධිපති අපේක්ෂකයා මැල්කම් රැන්ඩල් කාඩිනල්තුමා. මම බය නැතුව කියනවා ඊළඟ සුදුපාර මහත්තයා මට මොන විනය පරීක්ෂණද. ඒ නිසා එතුමා ඒ වගේ නායකත්වයක් පෙන්නලා මේක සමනය කළා. කතෝලික සභාව කිතුමුවන් සමනය කළා. මුස්ලිම් ජනතාවට සහෝදරත්වයේ දායක දිගු කළා. භික්ෂුන් වහන්සේලා එකතු කරගත්තා. ඒ නිසා මේ වෙලාවේ මුස්ලිම් නායකයෝ කරන්න ඕනේ ඒ සමනය වෙච්ච ඒ හැඟීම් ඒ වේදනාවටපත් වෙච්ච අය වෙනුවෙන් අනාගතයේ මෙවැනි දෙයක් ඇති නොවෙන්න අර වහබ් දර්ශනය කියන ගර්භාෂයේ අයින් කළා දාලා මේ ප්‍රචණ්ඩත්ව අන්ත ආගමික ඒ ප්‍රචණ්ඩත්වයෙන් එක වළක්වන්නට අවශ්‍ය කරන දේවල් පිළිබඳව යෝජනා ඉදිරිපත් කරනවා විනා මාධ්‍ය වේද තර්ජනය කර කර ප්‍රශ්නාණ්ඩ හොම නෙවෙයි කියලා තර්ජනය කරන එක නෙවෙයි. ඒ නිසා සියලුම මුස්ලිම් දේශපාලන නායක සියලුම ආගමික නායකයොත් වහාම ඒ අපේ රටේ දැන් ඇති වෙලා තියෙන මුස්ලිම් ජනතාවට ඒ සැකේ නැති කරන්න අවශ්‍ය කරන නායකත්වය ගත යුතුමයි. අපේ ප්‍රදේශවල මුස්ලිම් මිනිස්සු ජීවත් වෙන්නේ හරි බයයි. ඒගොල්ල කිසි කෙනෙක් මේ අන්තවාදයට සම්බන්ධ නැහැ. බහුතරය මුස්ලිම්වරු, අති බහුතරය. ඒගොල්ල ජීවත් වෙන්නේ බයයි. එක් සිංහල මිනිහා යාදියා බයයි බලන්නේ බයයි. මුස්ලිම් මිනිහා තාකින්ද බයයි. ඒ නිසා තමයි